අයිබුවන් සුබ දවසක් සියලුම දෙනාට අලුත් වැඩ කලුත් ආරම්භයකට අවිලා තියෙන්නේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම සචන් official channel එක subscribe කරන්න සුන්දර කතා බහකට මම මුලින්ම තෝරගන්නේ මටත් සංගීත ජීවිතයේ ගුරුහරුකම් ලබා දුන් නිට්ටඹුව පුරෝරේ සංගීත කණ්ඩායම් රසකට මග පෙන්නපු වාදන ශිල්පීන් රසක් බිහි කළොහු පස්යාල වාලුකා සංගීත කණ්ඩායමේ කවුරුත් දන්න චරිතය ප්‍රවීණ ගායක වාදන ශිල්පී සිසිර කරුණාරත්න අයිබෝන් සර් සර්ගේ කතා බහට යන්න කලින් මම කැමති සර්ගේ බොහොම අපූරු ගීත පෙළක් තියෙනවා සර්ගේ එක ගීතයක් රස විඳලා අපි කතාවට යමු සිනහව කොතැනද සැඟව ගිහින්ද කවුලලි විතරක් ඉතිරි වෙලා කෙසේ කියන්නද ලනුවනු මෙන මට අප කියමක් දෙතන කරලිලා අප කියමක් දෙන නතර වෙලා අපූර්ව ගීතයක් තමයි රසවින්දේ සිසිර කරුණාරත්න සර්ගේ ඇත්තටම සුපර් ලස්සන ගීතයක් ගායනා කරේ සර්ගේ අතීතය යන කැමති මුලින්ම සර්ගේ ගම මයි ගම පස්සයාල වෙදගම පස්සයාල වෙදගම පස්සයාල සර්ගේ පාසල පස්සයාල මහාවිද්‍යාලය තමයි පාසල සර් කොහොමද මුලින්ම සංගීතයට එන්නේ මුලින්ම සංගීතයට එන්නේ ගොඩාක් උඩාවදී තමයි ඉතින් ඒ කියන්නේ पासले सामान्य हतरे पहे वगे काले तम इन गीत गायने मुलिम गीत गायने इटत कलिम वगे मट तूने पंती इतर हतरे पहे वगे तम मुलिम इन ड्रम्स प्ले कर तम पटंगा पटंगा मगे आई जनक मंत या तम मुलम आराम आई वो आदर मत अक्रम मेला අයියා සංගීත සම්බන්ධයි. ඔව් ඉතින් අයියා තමයි අනිවාර්යයෙන්ම මුල පටන් ගත්තේ. ප්‍රදේශෙම ඇත්තෙම මුලම පුරුක තමයි ජනක හේමන්ත කියන්නේ. සර්ගේ අයියා. අයියා. එයා පුඩා කාලේම පටන් ගන්නවා මට ඩ්‍රම් එක උගන්වන්න. ඉතින් ඇත්තෙ මේ කාලේ කැමති ඕව කරන්න නෙමෙයිනේ. තෙල්ලම් කරන්නනේ. ඉතින් නමුත් මෙයා දාන්නේ මේකටම තමයි මාව. මේකට දාලා ඉතින් ගෙදරින් රැහෙන පීඩනයක ලක් කරලා කමාරක් කාලවට මුටි කණ්ඩ පවා සිද්ධ වෙනවා ඉතින් හරියට වැඩේ කරන්නේ තුමා ගෙදරින් ප්‍රශ්නයක් වුණ නැද්ද ගෙදරින් ගැටලුවක් නැහැ මොකද අපේ තාත්තා කොහොම කැමති මියුසික් වල තාත්තත් මේ ඉස්සර බටනලා හැම ගහනවා කියන්නේ ඔපු මේ දැනුමක් නෙමෙයි නමුත් එයාගේ ඇඟේ ඒක තියෙනවා සින්දු කියනවා මොහොතින් බෙගි වගේ සින්දු කියනවා තාත්තා ATL කරනවා එයා මතක් කරනවා එයා संगीत ඒ ආව ආවාසෙත් එක්ක තමයි අද වෙද්දි මේ ඉන්න තැනට අවිලා තියෙන්නේ. අද ඉන්න තැනගෙන සතුට වෙනවද? ඔව් සතුට වෙනවා. සර්ගේම ගීත නිර්මාණය අතින් ලියවන ගීත කීයක් මේ වෙනකොට තියෙනවද? එහෙම සත්‍යයන් ගොඩක් තියෙනවා මේ සිංදුලංග පිළියපුව ඉතින්. කිහිපයක් මතක් කරොත්? ඔව්. ඒ අතරේ ඉතින් දැන් අපි තුනක් විතර වගේ තමයි මේ එළියට දැන්ට අරන් තියෙන්නේ. ඒවත් ඉතින් තාම ප්‍රාථමික අවදි අවදි තමයි තියෙන්නේ. සිනහව කොතනද තමයි ඉස්සෙල්ලාම කරුපේ දැන් අපි ගායනා කරපු දැන් ගායනා කරපු බොහොම අපූර්ව ගීතය ඒ ගීතය රචනා කරේ මගේම හිතවත්
මගේ සහෝදරී සචින් ජයතිලෝ කියලා මියුසික් කරේ මම්මයි ඒක තමයි ඉස්සෙල්ලාම කරේ ඊට පස්සේ සඳරාජිනී කියලා එකක් කරා ඒක ලියලා මියුසික් කරේ ඔක්කොම මම අපි ඒ ගීතයත් කතාව යන අතරතුර රස විඳමු අනිවාර්යයෙන් ඊට පස්සේ 2018 17 ඉතර වගේ 18 ඉතර වගේ තමයි නෙතලඟ කියලා ගීත කරේ ඒකට රූප රචනයක් එහෙමත් කරා ඔව් අපුරු රූප රචනයක් එක්ක ලස්සන ගීතයක් කළා අපි ඒකත් රස විඳිමු අනිවාර්යයෙන්ම නෙතලඟ තමයි ඒක තව ඉතින් ගීත ගොඩක් තියෙනවා මේ නොකරුපත් තියෙනවා ගොඩක් ඒ විදිහ තමයි තව දෙයක් තමයි ගොඩක් දෙනෙක් ඇති සිසිර කරුණාරත්න සර් කියන්නේ හැම වාදන භාණ්ඩයක්ම හොඳට දන්න කියන කෙනෙක්. ඇත්තටම කොහොමද පුරුදුනේ? හැම එකක්ම. දැන් මෙහෙම සත්‍යන ඉතින් අර පොඩා කාලේ ඉඳන්ම මේ මේක යෙදිලා හිටියා ඉතින්. ඩ්‍රම් එක කොහොමත් මම ඉස්සෙල්ලාම වේදිකාවක ගහන්න පටන් ගන්න ඉස්කෝලේ 9 පන්ති ඉතින්. මුල්ම කාලේ एक गहन गहन सहन कालवामारी मम बैकि हिल एक्सीडेंट आखिर ये काल वगे ये काले कोमारी अंदर अंदर वेला इनकोट थिंक कीबोर्ड गहन कोमारी मत मत हटिट मस गणना अंदे हिट वो काल तुला සෑහෙන දේවල් ටික එහෙම කරගත්තා. ඉතින් ප්‍රායෝගික පැත්තෙන් සෑහෙන දේවල් කරගත්තා. එහෙම කරගෙන ඉතින් අයියාගේ දැනුමත් අරගෙන සංගීත භාණ්ඩ කීපයක්ම ඒ කාලේ ඇතුළත මම පුහුණු වීම කරගත්තා. ඊට අමතරව ඉතින් පසු කාලේන ඒවා වැඩි දියුණු කරගන්න න්‍යායික පැත්ත නම්මනා ඒ සම්බන්ධව ඉතින් ගුරුවරු හම්බෙලා ඒවා කරගත්තා. ඉතින් ලස්සන කතාබහක් යන අතරතුර මම කැමති සර්ගේ සඳර රාජිනී නුඹයි ගීතේ රස විඳිමුද අපි පුංචි කොටස. ලස්සන ගීතයක් රසවින්දේ සඳරාජිනී ඔබයි සිසිර කරුණාරත්න සර්ගේ සර්ගේ අතිම ලියවුණු ගීතයක් නේද? ඔව් සත්‍යයන් ඔබ මම ලියපු ගීතයක් සංගීතවත් කරේ මමයි සරල ගීතයක් ඉදින් මේක ලස්සන ගීතයක් රසවින්ද ඇත්තටම මම එනවා කියෙමු මෙතෙන්ට. එවකට බොහොම ජනප්‍රිය සංගීත කණ්ඩායමක් තමයි පස්සයාලේ වාලුකා කියන්නේ. ඇත්තටම මොකද උනේ? ඒක ඉතින් ලොකු කතාවක් තියෙන දෙයක් තමයි. ඉතින් අයියා 90 ඉතර මේක පටන් ගත්තේ මුලින්ම සහරා කියලා තමයි බෑන්ඩ් එක පටන් ගත්තේ. පස්සේ සහරා කියන එක ප්‍රසංග තුනක් විතර වගේ කරලා අයියට ඒක මාරු ගන්න උනා නම හේතුවක් ඉඳලා. අයියා නිර්මාතෘ සංගීත කණ්ඩායමේද? සහරා කියන නම තාමත් අයියා යටතේ ලියාපදිංචිය තියෙනවා සහරා. පස්සේ රේණ පිරිස් මහත්තයා ඒක සම්ප්ලායකින් අයින් වෙලා ඉවරලා එයා කොහොමරි නම දාන්න යට වෙලා තියෙනවා. ඉතින් පස්සේ ඉතින් අයියලා පොඩි පොඩි කාලේ අයියලා ඉතින් ඒ හින්දා ඒක දෙහෙම මත ඇරලා ඊට පස්සේ තමයි වාලුකා කියන නමට හැරිලා තියෙන්නේ. එතන ඉඳන් ඉතින් අපි කොහොමත් දීර්ඝ කාලයක් වසර 25 30ක් විතර වගේ අයියත් එක්ක අපි වැඩේ කරගෙන ආවා. සර් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා. එතකොට අයියා මොකද? අයියා ලීඩ් ගිටාර්. ඒ ලීඩ් ගිටාර් වාදන ශිල්පියා ඉතින්. ඔව්. කතාව. ඒ විදිහට ආවා. ඉතින් අපි ඉතින් ගොඩක් ප්‍රසංග ලංකාවේ හැමතැන වගේ කරලා තියෙනවා ගන්නවා. ගායි ගයි ගන් බොහොම ප්‍රමාණයකට සංගීත සපයලා තියෙනවා. මේ අතරේ ජාතික රූපවාහිනිය රසවාදී රූපවාහිනිය ඇතුළු ලංකාවේ දැවැන්ත මාධ්‍යවල ඉතින් අපිට අවස්ථාව හම්බෙලා තියෙනවා සංගීත සපයන්න. ඉතින් පසු කාලෙම ඉතින් ටිකක් මේ වැඩ වැඩිකම ඒ වගේම ඉතින් අපි වැඩක් කරගෙන යනකොට පොඩි පොඩි ගැටලු ඉතින් මතුවේ.
එවුවාගේ අවස්ථාවන් 3 4ක්ම බෑන්ඩ් එක හොඳම තැනට ආපුවාම ඉතින් කැඩිලා බිඳිලා යන ඒක සාමාන්‍ය වැඩක් නේ බෑන්ඩ් වල ඉතින් ටිකක් හදාගෙන එනකොට ඒ හින්දා ඉතින් පොඩ්ඩක් නතර වෙලා තියෙන මේ දවස්වල බලනවා ඉතින් ඉස්සරහට සංගීත කණ්ඩායම නැවත ආරම්භ කරන්න සූදානමක් තියෙනවා අපි බලන් ඉන්න අයටත් කියමු ඉඟියක් දෙන්න කියමු සංගීත කණ්ඩායම නැවත ඔන්න ඒ වගේ දෙවන්ත සංගීත කණ්ඩායමක් නැවත ආරම්භ කරන්න බලාපොරොත්තු උත්ස තියෙනවා කියන එක තමයි ඉතින් කියන්නේ එතකොට සංගීත ආයතනයක් ඉදිරියේ බාලුක සංගීත කණ්ඩායමේ සෑ ආරම්භ කරන පන්ති කොහොමද ඒක ගැන මතක් කරොත් ඒක ගැන මතක් කරොත් 1999 තමයි මම සංගීත පුහුණු කිරීම ආයතනයක් ඉදිරියේ පටන් ගන්න මේ දක්වාත් කරගෙන යන විශාල කාලයක් මේ වෙනකොට වාදන ශිල්පීන් කීයක් විතර වී ගල් නැද්ද සංගීත කණ්ඩායම රසකට ගුරුහරුකම් ලබා දීලා තිනවා ඇත්තම ගානක් නම් කියන්න මතක නැහැ ගොඩක් ඉතින් ශිල්පීන් හැමදාම දිනවා දැන් බලන් ඉන්න අයත් කැමති ඇති වාදන භාණ්ඩයක් පුහුණු වෙන්න গিitar එකක් කීබෝඩ් එකක් මේ ඕන එකක් මතක් කරමු සර් ගාවින් කොහොමද මොන සංගීත භාණ්ඩද පුහුණු වෙන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් කියලා ඔව් ඇත්තම গিitar සාමාන්‍ය গিitar කියන්නේ බොක්ස් গিitar ලීඩ් গিitar රිද්ම් গিitar බේස් ඒ গিitar පැත්තෙන් ගත්තාම ඕගල් කීබෝඩ් ඩ්‍රම්ස් ඔක්ටබැක් ඒ සම්බන්ධ සංගීත කණ්ඩායමක් වශයෙන් පුහුණු වෙන කට්ටියට ඒ සම්බන්ධව පුහුණු හොඳටම දෙනවා කණ්ඩායම වගේ හිරත් පුරුදු කිරීම කරනවා බලන් ඉන්න අයට ඔව් මම කතා කරන්නේ බලන් ඉන්න අයට ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි ගාව සංගීත භාණ්ඩ නැහැ සංගීත කණ්ඩායමක් එක් නිර්මාණය කරගෙන තියෙනවා සර් ගාව ඒ පහසුකම තියෙනවද සංගීත කණ්ඩායමකට පුහුණු වෙන්න අනිවාර්යයෙන් ඉතින් ඔන්න ඒ දෙයත් මතක් කරනවා ගොඩක් අයට සංගීත වාදන භාණ්ඩ නැත්තම් පුහුණු වෙන්න තැනක් නැත්තම් සංගීත කණ්ඩායමකට සර් ගාවට ගියොත් අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් සර්ගේ නම්බර් එක මම පහලින් දාන්නම්. සර්ට කෝල් එකක් දීලා සර්ව සම්බන්ධ කරගන්න වැඩිදුර තොරතුරු දැනගන්න. සිසිර කරුණාරත්න සර්ගේ සුන්දර කතා බහේ අවසානයට ඇවිල්ලා තින්නේ. ඉතින් අවසන් කරන්න පෙර මම කැමති මම පෞද්ගලිකව කැමතිම ගීතයක් තියෙනවා. නෙතලඟ ගීතය සර්ගේ හඬින් සර්ගේ අතින් ලියවුණු ගීතයක්. රසවිඳමුද සර් පුංචි කොටසක්. ලස්සන ගීතයක් තමයි නෙතලඟ ගීතය සර් ගීතය ගැන මතක් කරොත් ඌ සචන් ලෝක පද රචනය කරෙත් මම සංගීත නිර්මාණෙත් මම අවසානට කරපු ගීතය තමයි ඒක රූප රචනයකුත් තියෙනවා ඔකේ YouTube එකේ බලවන නෙතලඟ කියලා වෙලා සිසර කරුණාරත්න කියලා ඒ ගීතය ලස්සනට බලන්න පුළුවන් ඉදිරියට ගීත නිර්මාණය කරන්න එන එන්න තියෙනවද ගීත ඔව් පොඩි පොඩි වැඩකට ගීතයක් කරගෙන යනවා මේ දිනවල ඉතින් රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපි ගොඩක් ඉතින් මට පන්ති වලට පන්ති කටයුතු වලදී ගොඩක් අර සූම් තාක්ෂණය කරන හින්දා ටිකක් ඒ වෙනුවෙන් වැඩි කැපවීමක් කරන්නලා තියෙනවා. ඔන්ලයින් පන්ති සාර්ථකද? ඔන්ලයින් පන්ති තරමක් දුර සාර්ථකයි. ඒ කටයුතු එක්ක ඉන්න හින්දා ටිකක් අපහසුයෙන් තමයි අනිත් වැඩ වලට කාලය දාගෙන තියෙන්නේ. සර් අවසාන වශයෙන් මම කැමති දැනගන්න. ඔව්. වැඩසටහන ගැන. ඔව් ඇත්තම සජාන් ගොඩක් සතුටුයි මට මේකට ආරාධනා කිරීම ගැන. කියනවා සියලු දෙනාටම සචාන්ගේ මේ channel එක subscribe කරලා මෙයාට comment එකක් දාලා මෙයාගේ channel එකත් ඉස්සරහට යන්න සහයෝගයක් දෙන්න කියලා ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ මේ වැඩේ අද පටන් ගත්ත වැඩේ ඉතාම හොඳ තැනකට එන්න ගොඩක් ස්තුතියි සර් මේ වගේ කාර්යබහුල වෙලාවක මගේ ඇරයුම් පිළිගෙන වැඩසටහනට සහභාගී වුණාට සර්ගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා
ප්‍රාර්ථනා කරන ගමන් ඔබත් සර්ගෙන් සංගීතය ඉගෙන ගන්නතු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සර්ටත් ගෞරවයක් විදියට පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න කැමති නම් වීඩියෝ එක ෂෙයා කරන්න චැනල් එකත් එක්ක එකතු වෙලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න bell icon එක click කරන්න ඉක්මනින්ම තවත් අලුත් කෙනෙක් එක්ක සුන්දර කතාවක් අරගෙන ඉන්න පරිස්සමින් ඉන්න ජය වේවා